අද හවස අපි බලන කාටුන් ළමයි බලන කාටුන් භාගයක් එක්ක ඉන්දියාවෙන් එන අර ලඩ්ඩු ගුලිය කාලා හැදෙන ළමෙක් ගැන තමයි කියන්නේ. ඒ ළමයි પરම්පරාව තව උරු 10ක් ගියාට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ අම්මලාගෙන් හරි එහෙම නැත්තම් තමන්ගේ වෙළඳ පොලෙන් ඉල්ලන්නේ අර ලඩ්ඩු ගුඩිය කන්න තමයි ඉල්ලන්නේ. ඒ කෑමකට තමයි හැදෙන්නේ. හැලපයක් තලපයක් අඳුරන්නේ නැහැ. ඇයි පොඩි කාලේ උරුලට දාන්නේ ඒක? මේ ගැන ජාතික චින්තනයක් දැක්මක් තියනවාද අපිට? දසම ආයුධ 10ක් හිටියා. අපි සූරපප්ප බලනවා. අපි ටින්ටින් බලනවා. ජිම්පප්ප බලනවා. හැබැයි අපේ දසම ආයෝධිය මූලික කරගෙන කාටුන් එකක් හැදලා තියනවාද? දේශ මාමකත්වය රට ගැන තියෙන ආදරය ගැන පෙන්වන්න පුළුවන් ගෝඨාභය යෝධයා ඉන්නවා, වේලසුමන යෝධයා ඉන්නවා, නන්දි මිත්‍ර යෝධයා ඉන්නවා. ඒක මූලික කරගෙන කාටුන් එකක් හදන්න පුළුවන්. අපි හැමදාම පප්පගමට ගිහිල්ලා ගහලා රෝමන් කාරයන්ට පප්පගමේ යයි ගිහිල්ලා ගහලා ආපු ඇටි බලබල ඉන්නවා. අරිෂ්ඨ බිබි තේ කහට එකක් හරි බිලිමල් එකක් හරි බීලා දුටු ගැමුණු රත්තුමාගේ යෝධයෝ ටික ගිහිල්ලා මේ අනුරාධපුරේ නිදහස් කරගත්ත හැටි ගැන කාටුන් එකක් හැදිලා නැහැ. එහෙම චින්තනයක් දැක්මක් මේ රටේ පාලකයන්ට නැහැ. එහෙම පාලකයන්ට නැති වෙනකොට මේ ඉන්න අපේ අම්මා තාත්තාට එන්නේ නැහැ, අපිට එන්නේ නැහැ, අපේ දරු પરම්පරාවට එන්නේ නැහැ.